සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ සසර තරණය කියන වීඩියෝ මාලාවේ 5 වෙනි කොටස කතා කරන්න. ඉතින් මේ ගැන කතා කරන්න කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා බෙල් සල්කන ඔබන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා ධර්ම දානමය වීඩියෝව නොදන්න අයට දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි මේ ගැන කතා කරමු. මම සත්‍ය සොයමි. මේක තමයි මූලිකම දේ. මේ සත්‍ය සෙවීම නොලැබෙන්නටම කිසිම දවසක සත්‍ය සොයන කෙනෙකුට සත්‍ය මුණ ගැහෙන්නේ නැහැ. මොකද සොයන්නාම තමයි අසත්‍ය. මේ කතාව ඔයගොල්ලන්ට තේරුණාද? ඔබට සත්‍ය දැනගන්න ඕනි නම් මුලින්ම කරන්න ඕනි අසත්‍ය ගැන දැනගැනීම. ඒ කියන්නේ සත්‍ය වැසිලා තියෙන මොකකින්ද? ඒකෙ මිදෙන්නේ කොහොමද කියන එක. නමුත් බහුතරයක් නෙමෙයි රොත්තම හොයන් යන්නේ සත්‍ය. මොකද ඔවුන්ට අසත්‍ය ගැන දැනගන්න වෙලාවක් නැහැ. ඒ තරමට හදිසි කුලප්පුයි. ඒකට හේතුව සත්‍යයේ මොකක්ද අමුතු ජොලියක් නැත්තම් සාමාන්‍ය බස්සහරින් කියනවනම් ආතල් එකක් තියෙනවලු. පට්ට සිකියුරිටි එකක් තියෙනවලු. කිසිම දුකක් නැහැලු. අපායටත් වැටෙන්නේ නැහැලු. දැන් වගේ වැඩිය මාංශ වෙන්න ඕනෙත් නැහැලු. හරිම නිදාස්සු. ඒවා ගොඩක් තියෙනවලු. ඒ නිසා ඒක ඉක්මනට හොයාගන්න ඕනෙලු. ඊට පස්සේ ඔය අසත්‍ය වගේ ඒවා දැනගන්න බැරියයි වෙලාවක් තිබුණොත් මිස අන්න එහෙම තමයි හිතන්නේ. ඔය නිවන් දකින්නට සත්‍ය අවබෝධය ලබන්නට මේ සමාජයේ දඟලන සමස්තයෙන් 100.01% විතරක් සත්‍ය අවබෝධය වෙන්න හේතුව ඒකයි. අනෙක් 99.9999%ක්ම තවම එහෙම නොවෙන්න හේතු රාශියක් තියෙනවා. එයින් ප්‍රධාන එකක් තමයි පලායාම කියන එක. මොකක්ද මේ පලායාම කියලා කියන්නේ? ඔබේ අධික බලාපොරොත්තුවක් ඉෂ්ට නොවුනාම නැත්තම් කඩන් වැටුනාම ඒක ඔබට දරා ගන්න බැරි වෙනවා. ඔබෙහි ඇලිලා ඉන්න තරමට. ඒක ආදරයේදී, රැකියාවේදී සහ ආර්ථික තත්ත්වයේදී නැත්තම් තමන්ගේ පෞරුෂය දුර්වල අවස්ථා ආදී විවිධ අරමුණු තමන්ට ලබාගත නොහැකි කියා තේරුම් යන අවස්ථාවේදී හිත එල්ලි එල්ලි ඉන්න යමක් වෙනවා. අවසානයේ එල්ලෙන්නේ ධර්මයක් නැත්තම් සත්‍යයක් එක්ක. ඒක සැබෑ අවබෝධයෙන් කරන සෙවීමක් නෙවෙයි. ඒක ඇත්තටම ඇරියස් කවර් කරගැනීමක්. ඒක ඇත්තටම හිතේ හැටියක්. ඉතින් එයා අර කැඩුන බිඳුන තැළුන හිත හදාගන්න පුළුවන් වචන සෙට් එක හොයාගන්නවා. ඒ වචන ටික දන්න අනිත් අයට වඩා වෙනස්ම වචන ටිකක් ගලපා ගන්නවා. ඉන්පස්සේ ඒ වචනවල තේරුම මනෝමය මවාගෙන අහිංසක හීනයක් මවාගෙන ඒක තුළ ජීවත් වෙනවා. මොකද මනසට පවතින්නට නම් යම් අරමුණක් තියෙන්න ඕනේ. එතකොටයි එයාට අතීතයට වටිනාකමක් දීලා මේ මොහොතට ඒක ඈද ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අරමුණක් තිබුණොත් තමයි අනාගතය හදලා මෙතනට ගෙනල්ලා එයාට සැපෙන් සනීපෙන් ඉන්න පුළුවන්. ඒ වැත්තේටම අසත්‍යයේ ගුලි. ඒවට අහු වෙන්න එපා. ස්පිරිචුවල් සීකර්ස්ලා කියලා කියන්නේ අන්න ඒ වගේ අයට. ආධ්‍යාත්මික සොයන්න. එවැනි අය හොයනවා හෙවිල්ලක්. ඒක කවදාවත්ම හැබැයි ඉවර වෙන හෙවිල්ලක් නන් නෙවෙයි. ටිකක් හොයලා බලන්න ඔබත් එහෙම කෙනෙක්ද කියලා. ඔබ සත්‍ය අවබෝධ කරපු නැත්තම් ධර්මය අවබෝධ කරපු අයගෙන් අහන්න සත්‍ය මොකද්ද කියලා. ඔවුන් පොතේ තියෙන අර්ථයට විවිධාකාර වචන දාලා අර දෙයම කියාවි. කිසිම කෙනෙකුට සත්‍ය මොකද්ද කියලා තේරෙන සිංහලෙන් කියව ගන්න බෑ. ඇත්ත ඇති සැටියෙන් දැකීම, රාග දේශ මෝහ දුරු කිරීම, මෙන්න මේ වගේ විදිහට විවිධාකාර හැඳින්වීම් කටපාඩමින් කියන්න පුළුවන්. ඒ සියල්ල අනුන්ගෙන් ඉගෙනගත්ත සත්‍යයේ බෝඩ් ලෑලි මිසක් තමන්ට තමන්ගේ ඇතුළාන්තයෙන් ප්‍රත්‍යක්ෂ වුණ දෙයක් නෙමෙයි. ඒකනේ ඇත්ත. මේ ළඟදී විදේශ රටක සේවය කරන ලාංකිකයෙක් මගෙන් ඇහුවා ඇත්තටම සත්‍ය මොකද්ද කියලා. ඒක ඔබ විස්තර කරන්නේ කොහොමද කියලා. ඔහු ඒ ප්‍රශ්නේ අහන මොහොතේ සත්‍ය විස්තර කරන කටපාඩම් උත්තර ටිකක් මතකේ පෙළ ගැහිලා තිබුණා. කටින් පිට වුණේ වෙන දෙයක්. මටත් හිතා ගන්න බැරි වුණ දෙයක්. ඒක දැන් මට කියන්නත් හිතෙනවා. ඒත් ඇතුලෙන් දැනෙනවා ඒක දැන්ම කියන්න එපා කියලා ඔයගොල්ලන්ට. මොකද ඊට පස්සේ ඕක අල්ලගෙන ගොඩක් අය සින්තටික් අරහත් උපාසක උපාසිකාවන් බිහි වෙන්න පුළුවන්. ඒ වගේම අනවශ්‍ය විදිහේ ගැටුම් මෙතන ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තාම කිසිම කෙනෙක් ඒක ඒ තරම් සරලව කියලා තියනවා කියලත් මම දැකලත් නැහැ. ඇත්තටම ඒක අධිමානසික හැකියාවක් නෙවෙයි. පහගාවට තියෙන 6-7-8 කියලා ඉලක්කම් හොඩිය දන්න ඕනම කෙනෙක්ට කියන්න පුළුවන් එකක් නිසා මේකේ අමුතු කරදරයක් නැහැ. මොකද ගොඩක් අය ඉන්නම අලුත් වචන අලුත් වාක්‍ය හොයන. එහෙම එකක් අහුන ගමන් රෙද්ද උස්සන් දුවන්නේ සෝෂල් මීඩියාක ගාවට. ඒ අය තමයි මාකට් එක හදලා දෙන්නේ. ඒක හදාගන්න. කියන්නේ අලුත් වචන වාක්‍ය රටා ඕන. ඒ නිසා නොකියම ඉන්න එක තමයි මේ කාලේ හැටියට තාම හොඳ. ඒක හැම කෙනාටම එකම විදියට පැහැදිලි කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක එක එක්කිනාට ඒ පැහැදිලි කිරීම වෙනස් වෙනවා.
ඒකයි මේ මොහොතේ ඔගලන්ට එක කියන්නේ නැත්ද මේකට ඉන්බොක්ස් එකට මැසේජ් කරලා අහන්න එපා මොකද ඒක දැම්ම කියන්න සුදුසු කාලයක් නෙවෙයි ඒක ගැන ඇත්තටම දැම්ම කියන්න සිද්ධ වෙන්නේ නැහැ ඒක කියන්න ඕන දවස්වලදී මම කියන්නේ මොකද ඒක ඇත්තටම වචන පහකින් කෙටියෙන් කියන්න පුළුවන් ඉතාම සරලයි ආගමික වචන කිසිම දෙයක් නැහැ නමුත් ඒක වචන පහක කෝඩ් එකක් විතරයි නැත්තම් පාස්වර්ඩ් එකක් වගේ පාස්වර්ඩ් එක ගහලා එන්ටර් වුණාම ඒකට එන ෆයිල් එක වෙනම එකක් ඉතින් මේ ප්‍රශ්නේ අහනකොට සැබෑ අර්ථවත් තේරුම් ගැනීමක් අවශ්‍ය නම් පැයක දෙකක ඒක ගැන විස්තර කරන්න වෙයි උදාහරණ සහිතව ඒ වගේම ඒ පුද්ගලයාගේ විඥාන ස්වරූපය අනුව ඒ කරන පැහැදිලි කිරීම වෙනස් වෙන්න පුළුවන් ඒ නිසා මේක හැමෝටම එක විදිහට ගැලපෙන්නේ නැහැ අසත්‍ය ගැන ඔබ සම්පූර්ණයෙන්ම දැනගත යුතුයි ඔබ තුලින් ඒක තනිකරම අතුරු ඵලයක් ඒ තමයි සත්‍ය ඒ ගොඩක් අය අතුරු ඵලය අතුරු පසක් කරගෙන තමන්ගේ සෙකන්ඩ් ඔප්ෂන් එක විදිහට සත්‍ය හොයාගෙන යනවා ඉතින් මේ ගැන මොනවද කරන්නද කිසියම් කෙනෙක් කෙලින්ම සත්‍ය සොයා යනවා නම් කවදාවත් එහෙම එකක් මුණ ගැහෙන්නේ නැහැ ඒත වගකීමෙන් කියනවා හේතුව සත්‍ය කියලා දෙයක් ඇත්තටම නැති නිසා ඔබ ඔය සත්‍ය කියලා හිතේ හදාගෙන ඉන්න සත්‍ය සැබෑ සත්‍ය නෙවෙයි ඔක සංකල්පමය මනෝමූල ස්වභාවයක් සිය දෙනෙක් ගත්තොත් ඒ සිය දෙනාටම පවතින්නේ සත්‍යන් 100ක් එහෙම වෙන විදියක් කොහෙත් නැහැනේ සත්‍යක් නම් මේ විශ්වයටම තියෙන්න ඕනි එකම එක සත්‍යයි ඒක බුදුරජාණන් වහන්සේ පැවසුවක් බ්‍රහ්මයා පැවසුවක් එහෙම නැත්නම් මොහොමඩ් පැවසුවක් පාර අතුගාන සිරිපාල පැවසුවක් නැගිලින් පැවසුවක් නැත්නම් සෝමන් බණ්ඩායිය පැවසුවක් සත්‍ය නම් සත්‍ය එකයි තිබිය යුත්තේ ඇත්තටම තියෙන්නේ එකයි දෙකක් කොහොමත් තියෙන්න බෑ ඒ එකක් ඇත්තටම නැහැ වගේ එකකුත් නැතුවම නෙවෙයි ඉතින් ඒ නිසා සසර තරණය කියන වීඩියෝ මාලාවේ 6 වෙනි කොටසෙන් තවදුරටත් මම මේක පැහැදිලිව සරලව කියලා දෙන්නම් මේක සරලව ඔයාලට කියන්න ඕන නිසා වැඩිපුර බර කරලා මේ වීඩියෝ මාලාව මම ඔයාලට පැහැදිලි කරන්නේ නැහැ හැමිට සරලව මේකෙන් කියලා දෙන්නම් අභිධර්මයේ තුල තියෙන කාරණා තේරුම් ගන්න බැරි අය ඉන්නවනේ අන්න ඒ අය වෙනුවෙන් තමයි මේ සසර තරණය කියන මේ වීඩියෝ මාලාව මම සිද්ධ කරන්නේ ඉතින් ඔයගලන්ට අවබෝධය ඒ තුලින් ඇති වෙන්න පුළුවන් ඉතින් එතකම් මේ වටිනා වීඩියෝව නොදන්න අයට දැනගන්න ෂෙයා කරලා ඔබත් ධර්ම දානමේ කුසලයක් ඇති කරගන්න. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කුණ ඔබන්න අමතක කරන්න එපා. අදට එනන් අපි සමු ගන්නම්. ඔයාලට ජයග්‍රහී සුබ දවසක් වේවා.